මේ වෙනකොට සේවකයන් 9 දිනක්ව දොට්ට දාලා තියෙනවා. ඒකෙන් 6 දිනක් අනිවාර්යෙන් මඩුවට යවලා තියෙනවා. 3 දිනක්ව සේව තහනම් කරලා තියෙනවා. අනිත් එක තමයි මීට පෙර 14කට ආසන්න සේවක සංඛ්‍යාවක සේව තහනම් කරලා තියෙනවා. ඒගොල්ලන්ගේ පරීක්ෂණ කඩිනම් කරන්න. මේක පැහැදිලිව තියෙන දේශපාලන පළ ගැනීම. ඒ එතන ඔක්කොමල්ල ඉන්නේ මේ ආණ්ඩුවට සම්බන්ධය නොවන විරුද්ධ දේශපාලන වෘත්ති සමිති නායකයන් සේවකයා. එතකොට මේ සේවක විතරක් තීරණය කොහොමද වැරදි වෙලා? එහෙනම් මේ සේවකවත් වෙන්න එපා. ඒ විතරක් නෙවෙයි මේ වලට විගණ අභ්‍යන්තර විගණනාංශයේ ප්‍රධානියා බවට ආවරණය කරන්න එයාට තෑග්ගක් විදිහට සේවක දඩයම් කරව වෙනුවට දීලා තියෙන සුසුලිත පුද්ගලිකට. ඒ විතරක් නෙමෙයි මේ වෙනකොට EPF සේවකයන්ගේ මාස 12කට අවුරුද්දකට වඩා වැඩි මාස ප්‍රමාණයකට ගෙවලා නැහැ. සේවකයන්ට ඉතුරු වෙලා තියෙන සංස්ථාවක පෙන්ෂන් නැහැ. ඒක විතරයි. මේක එහෙනම් ලොකු අපරාධයක්. ඒ වගේම ඒකල වැඩිවීමට මේ වෙනකොට දේශපාලන අතපේ මේ ගොඩක් වෙලා තිනවා. WDM ල 3 දිනක් ගෙදර ගිහිල්ලා තිනවා. කලමනාකරුවෙක් ගෙදර ගිහිල්ලා වැඩ කරන්න බෑ කියලා. අපේ තියෙන සම්පකාර සංගමයක්. ඒ සංගමය තමයි සුභ සාධක සංගමයක් ඉදිරියට ගියත්ම කියලා මිනිස්සු ණයට ගන්නේ, තමගේ මලගිය දෙට්ට හැම දෙයකටම ගන්නේ. ඒකට රුපියල් කෝටි ගාණක් මේ වෙනකොට ගෙවන්න තියෙන ඒවා ගෙවන්නේ නැහැ. කොහොට්ටුවේ වෘත්තීය සමිතියේ ලේකම්වරයා මේ වෙනකොට ඒකේ අධ්‍යක්ෂක කෙනෙක්. ඉන්දිය සංස්ථාවේ අවුරුදු 60ක් 75ක් පවතින පරණ ආයතන මේ දක්වා ආපු හැම කළමනාකරුවෙක්ම සේවක ප්‍රශ්න විසඳන්න යෝජනා ගන්න සීල මුෘති සමිතිය වලට සාකච්ඡා දෙනවා. ඒගොල්ලෝ අදහස් කරනවා මේ පරිපාලනය ආවට පස්සේ ආණ්ඩුවේ කියා ගන්න කඩියන මුෘති සමිතිය වල විතරයි සාකච්ඡා දෙන්නේ. ඒක නිසා ප්‍රධාන ප්‍රශ්නේ සභාපතිවරයාවත් නොමගියවල සභාපතිලා දොට්ට දාලා Tamanට ඊට වඩා හිතේසි කෙනෙක්ව තමයි සභාවට පත් කරගන්න යන්නේ. මේ ළඟදී හොඳම උදාහරණය තමයි වර්ධනය කිරීම තමයි සිද්ධ වෙන්නේ. අනිවාර්යනි මාඩු කට්ටියව 6 දෙනාව නැවත සේවයේ පිටවන්න 14 දිනක මීට කලින් යවල දෙනවා gider වැඩ තානම් කරලා එක එක විකාර කරලා ඒ සියලු දෙනාව තම හැකියක්මනින් ඒවට පරීක්ෂණය කරා. හැබැයි මේ සේවකයෝ ටික දැන් අද මේ අපි ඒතකම් මේ අරගලේ කරනවා සේවයේ පිටියු කරන්න ඕන. නැත්තම් මේ සේවකයෝ අත ඒ ඉදින්න සේවකයෝ කිසිම වෙලාවක පහලට බහින්නේ නැහැ.